අවඩයි බොවේවා මම ට්‍රැවල් ආනන්ද රොඩ්රිගෝ අද දින විශේෂ වැඩසටහනකට ආවා මාතලේ තැන්න මහවිද්‍යාල ක්‍රීඩාංගණයට මේ දින ක්‍රීඩාංගණේ අද මාතලේ උඩුපිහිල්ල විශේෂයෙන් උඩුපිහිල් ප්‍රදේශයේ උපකාරක පන්ති පවත්වන ගුරු මහත්වරු කීප දෙනෙක් එකතු වෙලා ඒ පන්ති වලට ඉන්න ළමයින්ගේ ක්‍රීඩා කියන්නේ ක්‍රිකට් ටූර්නමන්ට් එක තරගාවලිය පවත්වන ඔය පන්ති වල ළමයින්ගේ මම හිතන්නේ ඉතා හොඳ ක්‍රියාවක් මොකද ළමයින්ගේ මානසික ආතතිය ඒකේ පොතපතටම එකතු වෙලා ඉන්න බලාගෙන ඉන්න කෙනෙකුට මේ වගේ ඇවිල්ලා දවසක් මේකට යොමු කරන එකත් උදයක් හරි එහෙනම් ඉතින් අද වැඩේ ගැන මුලින්ම සඳහන් කරන්නම් අද අපි කල්පනා කරා දරුවන්ගේ ඉල්ලීමක් තිබා දිගින් දිගටම ඒ වගේම අපිත් එක්ක හිටපු ළමයි ඉතින් ඒ වගේම අපිත් එක්ක තාම ඉන්න ළමයි එක්ක පොඩ්ඩක් පොඩි ජීවිතේ පොඩි වෙනසක් කරන්න ඕනේ අපි හැමදාම පන්ති ගාමරයකට කොටු වෙලා ඉන්නවා පැය දෙක තුන අපි ඉගෙන ගන්නවා උගන්වනවා එතනින් එහාට අපි අතර වැඩිමක් වෙනවද වැඩිමක් තියෙනවා නමුත් ඒ වැඩිම තවත් ප්‍රවර්ධනය කිරීම සඳහා සහ පොඩි චේන්ජ් එකක් අපිට පොඩි මාරුවක් අවශ්‍ය නිසා මානසික සුවතාවයක් අවශ්‍ය නිසා අපි කල්පනා කරා ක්‍රිකට් තරගාවලියක් පවත්වන්න මොකද මේක දරුවන්ගේ ඉල්ලීමක් දරුවෝ ඉල්ලපු නිසා තමයි මේක දෙන්නේ ඉතින් ඒ වෙලාවේ අපේ ගණිත ගුරුවරයා එම අපේ අකිලස ඊට පස්සේ සඳුන් සර් ඊට පස්සේ සම්මන්ත බණ්ඩාර හේවගේ ගුරුතුමා ඒ වගේම අපේ බුද්ධික සර් අපි එකතු වෙලා මේ දරුවෝ වෙනුවෙන් යම් කිසි දෙයක් කරන්න කල්පනා කරා ඉතින් මේ ලස්සන වැඩේ දැන් මේ වෙලාවේ අපි ආරම්භ කරනවා පුතේ ඉතින් මේ වෙලාවේ පැමිණි සියලු දෙනාම ඉතාමං ගෞරවයෙන් කෙටියෙන් පිළිගන්නවා ඒ වගේම මගේ ආරාධනයකට පරිදි අපේ මම මාමා කියලා ආමන්ත්‍රණය ගන්න අපේ ඩී ආනන්ද මාමා ඇවිල්ලා ඉන්නවා ඉතින් එතුමා YouTube channel එකක් කරනවා ඉතින් එතුමා මේ වෙලාවේ අපිට මෙතන සම්පත් දායකත්වය ලබා දෙනවා ඉතින් එතුමාත් පැමිණලා ඉන්නවා ඒ වගේම ආදරණීය දෙමෝපියෝ කීප දෙනෙක් පැමිණලා ඉන්නවා ඒ වගේම ආරාධනය පරිදි මගේ අනුදැනුම් මත කීප දෙනෙක් පැමිණලා ඉන්නවා ඒ වගේම අපේ ලක්නනස ආයතනයේ හිමිකාරිත්වය මෙම ස්ථානයේ පැමිණලා තියෙනවා ඉතින් කොහොම වුණත් අපි මේ දවසේ මේ වෙලාවේ මේ ක්‍රීඩා තරගය ආරම්භ කරමු ඒ වගේම කියන්න ඕනි හැමෝම අතර අන්‍යෝන්‍ය සුහදතාවේ වර්ධනය කිරීමමයි මේකේ පරමාර්ථය ඒ නිසා මේක බොහොම විනෝදාස්වාදයෙන් ගත කරන්න ඕනි වැඩක් අපි මේක දැන් පටන්ගෙන මේකේ පොඩි ක්‍රීඩා විතරක් නෙමෙයි ගෑල් ළමයි සහභාගී වෙන නිසා ඒ කට්ටියට අපි සතුටින් කාලය ගත කරන්න අපි DJ එකක් ලෑස්ති කරලා තියෙනවා මීළඟට අපිට තියෙන්නේ පොල්තෙල් පහන දැල්වන්න ඉතින් මේ වැඩේ සාර්ථක වේවා කියන පරමාර්ථයෙන් එම පහන දැල්වීම සඳහා මම ආරාධනා කර සිටිනවා මුලින්ම ලක්නනස අධ්‍යාපන ආයතනයේ එම හිමිකාරිත්වයට ඒ වගේම මගේ ගෝලෙක් වෙච්ච තිරංජන සෙනිරත්නට ඒ වගේම අපේ ගිය පාර 11 අවසරේ දරුවෙකුට ඒ වගේම සඳින් සර්ට ඒ වගේම අපේ අකිල සර්ට ඒ වගේම බුද්ධික සර්ට ගෞරවයෙන් ආරාධනා කර සිටිනවා පොල්තෙල් පහන ඒ වගේම සමන්ත සර්ට පොල්තෙල් පහන දැල්වීම සඳහා ඒ වගේම 10 වසරෙන් හරි 11 වසරෙන් හරි එක ගෑන ළමෙක් ඉන්න ඊට පස්සේ පිරිමි ළමයෙකුත් එන්න 10 වසරෙන් හරි 11 වසරෙන් හරි දැනට ඉන්න හරි එහෙනම් හැමෝටම ස්තුතියි අයිබම් මේ ඉන්නවා අද මේ ක්‍රිකට් තරගාවලියේ මූලිකත්වයේ අරගෙන මම දන්න තරමින් මට ආරාධනා කරෙත් එතුමා මූලිකත්වයේ අරගෙන ක්‍රියා කරපු දහම් සෙනවිරත්න මහත්මයා ඒකට ඔහු මම දන්න තරමින් සිංහල පිළිබඳ උපකාර පන්ති පවත්වන මහත්මේ අපි එතුමගෙන් අහමු අද ඇයි මේ වගේ තරගාවලියක් පවත්වන්න නිමිත්ත මොකද්ද කියලා කරුණාකර කියන්න පුළුවන්ද හරි අයිකෝවන් ඉතින් අද දවසේ අපි මෙහෙම ක්‍රිකට් තරගාවලියක් සංවිධානය කරන්න බලාපොරොත්තු වෙන්නේ ඇතරම අපේ දරුවෝ හරි පොතට හිර වෙලා ඉන්නේ ඒ කට්ටිය හැම වෙලෙම අධ්‍යාපන කාර්යයන් වලමයි ඉන්නේ එතකොට මේ ළමයි ඒ වගේම තමයි මම සේවය කරන ආයතනයේ කීපයක
මගේ ආයතනයක් තියෙනවා සිප්සයුර කියලා, ඒ වගේම නිව්චෙන් ආයතනයේ මාතලේ, ඒ වගේම රියෝ ආයතනයේ මාතලේ වගේ ආයතන කීපයක වැඩ කරද්දී මට අවශ්‍යතාවයක් ආවා මේ මගේ දරුවෝ ටික හැමෝම එක තැනකට ගේන්න. ඒ වගේම ඒ සඳහා මට තවත් ගුරුවරු කීප දෙනෙක් සහයෝගය දුන්නා, අපේ රසාංජලි මැඩම්, ඒ වගේම අපේ ඉතිහාසයේ සමන්ත බණ්ඩාර ගුරුතුමා, ඒ වගේම අකිල සර් ගණිත, ඒ වගේම අපේ සඳුන් සර් ඉංග්‍රීසි කරන ගුරුතුමා. ඒ ඉතින් මේ අපි හැමෝම එකතු වෙලා හිතුවා ටීම් එකක් විදිහට අපේ දරුවන්ට තියෙන මේ හරි ආතති මානසික පීඩනය පොඩ්ඩක් නිදහස් කරලා ගැටෙද නිදහස් පරිසරයක් තුළ ක්‍රීඩා කරලා පොඩ්ඩක් විනෝදෙලා යන්න අවස්ථාව උදා ගන්න ඕනේ කියලා. අන්න ඒ නිමිත්ත තමයි අපේ මේ කාර්ය කිරීමේ නිමිත්ත වශයෙන් මම ප්‍රකාශ කරන්නේ. මේ ඔබතුමා මේ මොනවද කරන විෂයන් මේ? ඔව් ඉතින් මම තමයි අපේ ආයතනයේ වගේම මාතලේ රියෝ එකේ වගේම නිව්ජන් ආයතනයේ සිංහල සාහිත්‍ය රසාස්වාදයේ කියන සාමාන්‍ය පෙළට નિયમિત, ඒ කියන්නේ 9 10 11 වසර සඳහා පන්ති පවත්වන ගුරුවරයෙක්. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ මේ විදියට දරුවෝ යහපතෙහි හරවලා මේ අපේ රට ඉස්සරහට ඇරයි යන්න උපරිම වශයෙන් අපේ දායකත්වය. අපි පෞද්ගලික ගුරුවරු, නමුත් පෞද්ගලික ගුරුවරුන්ට අපේ සේවය හරි පොදුයි. මොකද අපි ළමයින්ට සල්ලි මැත්තේම සල්ලි බලාගෙන පන්ති කරන ගුරුවරු නෙවෙයි. අපේ දරුවෝ ගොඩක් නොමිලි ඉගෙන ගන්නවා. ඒ වගේම සමහර දරුවෝ ඉන්නවා අපි කිසිදු මුදලක් කවදාවත් ජීවිතේ අරන්නේ නැහැ. ඉතින් අපි එහෙම කරන්නේ මේ ළමයින්ගේ ජීවිත යහපත් කිරීම උත්සාහයි. මේ කට්ටිය කවදා හරි ඉහළ වැජ වෙනවා දැක්කනම් ඒක තමයි අපේ බලාපොරොත්තු, ඒක තමයි අපේ පැතුම. ඔබේ මේ බලාපොරොත්තු සර්වප්‍රගයන් සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන අතරතුරම ඔබතුමාව සම්බන්ධ කරගන්න අවශ්‍ය කාට හරි ඕන වුණොත් මට කියන්න පුළුවන් ද ඔබතුමාගේ දුරකථන අංකය? මගේ නම්බර් එක මම කියන්නම්, 0766 87 24 605 මේ අංකයට WhatsApp මැසේජ් එකක් දැම්මොත් මගේ පන්ති වලට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ වගේම මම ලංකාවට ඔන්ලයින් කරන නිව්ජන් ආයතනය හරහා ඔබගේ ඉදිරි අනාගත වැඩ කටයුතු ඔබ කරන කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙන්න කියලා අද දින මටත් ආරාධනා කරලා මේ මගේ YouTube channel එකට ඔබගේ සමුගත සාකච්ඡා දීම පිළිබඳව බොහොම ස්තුතිවන්ත වෙනවා. ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ක්‍රීඩකයාගේ
Thank you.
අද දවසේදී අපිට නන්නයරින් සහයෝගය දීපු දෙමෝපියන් පිරිසක් ඉන්නවා. ඒ සියලු දෙනාටමත් ස්තුතියි. ඒ වගේම ආයතනික වශයෙන් අපිට මාතලේ නියුජෙන් ආයතනයේ සහයෝගය ලබා දුන්නා. නියුජෙන් අධිවතුමා මේ ස්ථානයේ නැතත් එතුමාට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම තමා අපිට අපේ මගේ ඉගෙනගත්ත ගෝලේ මට මේ තරගාවලිය සඳහා අනුග්‍රහයක දායකත්වයක් ලබා දුන්නා. ඒ වගේම අපේ බුද්ධික සර් මේ තරගාවලියේ ලොකුම දායකත්වය ලබා දීපු ගුරුතුමා. ඉතින් එතුමා විශාල පරිත්‍යාගයක් ඒ වගේම කැපකිරීමක් කරා මේ තරගාවලිය සාර්ථක කර ගැනීම සඳහා. ඉතින් එතුමාටත් බොහොම ස්තුතියි කියලා කියනවා. ඒ වගේම අද දවසම මෙතන රැඳී සිටින් අපිත් එක්ක ආනන්ද රොඩ්‍රිගෝ මහත්මයා තමන්ගේ මගේ එක වචනයට ඇවිල්ලා ලොකු කාර්යභාරයක් මෙතන සිද්ධ කරනවා තවමත්. ඉතින් එතුමාටත් ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඒ වගේම තමා තිරංජන දිනේත්‍ර සහයෝගය ලබා දුන්නා අපිට. ඒ වගේම ආදරණීය දෙමෝපියන්, ඊට පස්සේ තැන්න පාසලේ දරුවන්, ඊට පස්සේ අපේ සංචිත ඩීජේ සංචිත අපිට සහයෝගය ලබා දුන්නා. ඒ වගේම තමා අපේ ස්ටාෆ් ගුරුවරු, ඒ වගේම සියලුම ඒ වගේම දෙමෝපියන් සර් කැමැත්තෙන්ම බීම වර්ග ගෙනත් දුන්නා අපිට. ඉතින් හැමෝටම සූතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ අපේ සම්මුතයේ ආලෝකය සමාවෙන්න මල්ලී ලොකු උදව්වක් දුන්නා ඉන්දියා වසෙලා. ගොඩක් ස්තුතියි මේ thank you very much. එන හැමෝටම ගොඩක් ස්තුතියි. හයි බුවන්, අද දවසේ ඔන්න ලස්සනට මෙවර වුණා. මගෙත් එකක් ඉන්නවා මගේ ඉදිරියෙන්. මතන ඉතිහාසය පිළිබඳව උගන්නන කුරු මහත්මයා. ඔබතුමිය කරුණා කරලා කියන්න පුළුවන්ද ඔබතුමිය නම මොකක්ද කියලා? සංජලි සිතාරා. ඔව් කියන්න, ඔබ ගැන විස්තරේ කියන්න ගොව මිස් ඔබ. ගිරු එඩුකේෂනල් ඉන්ස්ටිටියුට් එකේ තමා ක්ලාස් කරන්නේ. 10 11 වසර ඉතිහාසයේ පොඩි උගන්වනවා. අතරතුර මම මේ උපාධිධාරිය විදිහට කටයුතු කරනවා. ළමයි එක ඒ විදිහට තමා ක්ලාස් ඉදිරි කරගෙන යන්නේ. ඔබද මේ කොහෙද පන්ති කරන්නේ? මාතලේ හිරු එඩුකේෂන් එකේ. හරි. එතකොට ඔබතුමිය මොන වසරවල් සඳහාද කරන්නේ? මම 9 10 11 9 10 11 වසර සඳහා. හරි, දැන් මේක බලන කෙනෙකුට ඔබතුමිය ඉතිහාසය පිළිබඳව ඉගෙන ගන්න ඕනි නම් කරුණාකර ඔබතුමිය සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් අපිට පැහැදිලිව කියන්න පුළුවන්ද? 074 31 46 732. හරි, බොහොම ස්තුතියි ඔබතුමියට. තව තවත් ඉස්සරහට මේ ළමයින්ගේ ඥානීය පාදන්න දනුම දවඩ වඩවන්න වැඩි වැඩියෙන් ඔබතුමියට හැකියාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට. අය වන් අද දවසේ මම අතනදිත් කතා කරා අපේ ගුරුතුමියක් එක්ක. මේ ඉන්නේ අකිල විබල වීර කුරු මහත්මයා. මම දන්නේ ඔබතුමා කරන්නේ සාමාන්‍ය පෙළ ගණිතය. ඔබතුමා 6789 නෑ විතරයි 10 11 ශ්‍රේණිය වලට පන්ති කරනවා. එතකොට ඒක කරන්නේ මාතලේ ඉසුරු සර අධ්‍යාපන ආයතනයේ. ඔබතුමා මේ දවස් ටිකේදී මුණ ගැහෙන්න පුළුවන් නම් ඔබතුමාගේ දුරගතන අංකයක් අපිට කියන්න පුළුවන්ද? 0.75 62 25. ඒකෙන් සම්බන්ධ වෙන්න පුළුවන්. හරි, ඒක බොහොම හොඳයි. ඔබතුමාට තවත් ඉදිරියට මේ වගේ වැඩසටහන් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා මගේ YouTube channel එක වෙනුවෙන් මම ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. අයිබෝවන්, මේ මම දැන් අර මේ අපි දැන් විදින්දලා තිබ්බ තරගාවලියේ ප්‍රධාන කර්තව්‍යයක් කරපු සඳුන් සංජීව ගුරු මහත්මයාත් ඉස්සර ඉදිරියේ තමයි මේ ඉන්නේ. මම කැමතියි ඔබතුමා මොනවද කරන්නේ, මේ පන්ති ළමයි වෙනුවෙන් කරන පන්ති මොනවද? මම ඉංග්‍රීසි කරන්නේ. ඉංග්‍රීසි පාඩම. ඔව්, එතකොට කොහෙද ඔබතුමා මේ පන්ති? සිප්සයුර ආයතනයේ උඩුපිහිල්ල තමයි කරන්නේ. ඔබතුමා මොන පන්ති වලටද කරන්නේ? මොන තුන වසර ඉඳලා 11 වසර වෙනකන් කරනවා. බොහොම හොඳයි. ඔබතුමාව සම්බන්ධ කරගන්නවා නම් දුරකථන අංකයක් එහෙම තියෙනවද? ඔව් තියෙනවා. මේ 075 85 13 246. හරි. බොහොම ස්තුතියි ඔබතුමා මගේ YouTube channel එකත් එක්ක මේ සාකච්ඡා කරාට. ඔබතුමාට ඉතරටත් මේ ළමයින්ට නැන පහසන් නැන ගුණ වඩවන්න ඉතරටත් ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ආයිබෝන්, මේ ඉන්නේ අපේ
තවත් එක් ගුරුපියෙක් ඔබතුමා මම හිතන්නේ ඉතිහාසය කරන්නේ සාමාන්‍ය පෙළ සමන්ත බණ්ඩාර මහත්මයා මෙතුමා ඉතිහාසය කරන්නේ අද දවසේ මේ වැඩසටහන මේ පවත්වන්න ලොකු දායකත්වයක් දරපු මහත්මයෙක් මම හිතන්නේ මම නිකුරුත් එක ගුරු මහතුරුත් එක්කත් කතා කරා මහත්මියත් එක්කත් කතා කරා ඕන් කිව්වෙත් මේ ළමයින්ගේ තියෙන මේ ඒකාකාරී බව මේ අධ්‍යාපනයේ මම හිතන්නේ ඒක තමයි ඇත්තම අපේ ප්‍රධානම අරමුණ විශේෂයෙන්ම වර්තමානයේ ගත්තාම එක්ස් පරම්පරාවේ දරුවන් මුහුණ දෙන ප්‍රධානම අභියෝගය තමයි මේ දරා ගැනීම කියන එක බොහෝ දරුවන් ප්‍රගුණ කරගන්න අමාරු වෙලා තියෙනවා. දරා ගැනීම නැතිකම තමයි ප්‍රධානතම ප්‍රශ්නය ඇත්තටම වර්තමාන පරම්පරාව ගත්තා. ඒ නිසා දැන් ක්‍රිකට් තරගාවලියේ අපි බලාපොරොත්තු වෙන්නේ ජයග්‍රහණ විතරක් නෙමෙයි. පරාජය දරුවෙකුට පරාජය බාර ගැනීමත් එක් අරමුණක් තමයි මේක සංවිධානය කිරීම. ඒ වගේම තමයි දරුවන් අධ්‍යාපනයට යොමු කිරීම. දරුවන් අධ්‍යාපනයට යොමු කිරීම දෙමව්පියන් විසින් වර්තමානයේ වෙන විට බලපෑම් සහගත භාවයකට ලක් කරලා තියෙනවා. ඒ නිසා දරුවන්ගේ මානසික ආතතිය, පීඩනය දුරන් කිරීම තමයි අපි මේකේ මුඛ්‍ය පරමාර්ථයේදී අරමුණු කරගෙන තියෙන්නේ. බොහොම ස්තුතියි ඔබතුමාට. ඔබතුමා ඉතා වැදගත් කතාවක් කිව්වා එතනදී. ඔබතුමාගේ පන්තියට ළමයෙක් සම්බන්ධ වෙන්න අදහස් කරනවා නම් මට ඔබතුමා සම්බන්ධ කරගන්න පුළුවන් දුරකථන අංකයක් තියෙනවා නේද? මගේ දුරකථන අංකය මම සමන්ද බණ්ඩාර. මගේ දුරකථන අංකය 0743 114369. ඊට අමතරව මම උඩුපේල්ල සිප්සවර අධ්‍යාපන ආයතනයේ, තැන්නනස අධ්‍යාපන ආයතනයේ, මාතලේ විදුලක අධ්‍යාපන ආයතනයේ, රත්තර නුවණ අධ්‍යාපන ආයතනයේ දැනට දරුවන් සඳහා අධ්‍යාපන කටයුතු වල නිරත වෙමින් සිටිනවා. බොහොම ස්තුතියි. ඉදිරියේදී ඔබතුමාගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා මම YouTube channel එකක් විදිහට ඔබතුමාට සුබ ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි මේ අපිට එක්ක සම්බන්ධ වුණා. බොහොම ස්තුතියි ඔබතුමාට. දැන් මම මේ මේ වැඩසටහනේ ඔක්කොමලා ගියා. දැන් ඉවරයි වැඩසටහන. එහෙනම් ආයෙත් දවසක හම් වෙනකන් අද දවසේ එහෙනම් සියලුම ජය වේවා කියලා නවතිමු. ජය වේවා.